ශ්‍රී ලංකාව යලි ලෝකයේ උතුම්ම රට බවට පත් කරනවා ඊට අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙළද Taman සතු බව ජනපති අවධාරණය කරයි හමුදාවට මේ මුළු රටේම සහයෝගය ලබා දෙන්න වැඩපිළිවෙල අපි දියත් කරා රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ගෙනිච්චා ගමට ගියා අද හැම ගමකම පාරක කොන්ක්‍රීට් දාගෙන එනවා තමුන්නාන්සේලගේ පාරවල් කිලෝමීටර් 700යි තියෙන්නේ 700න් 500ක් කාබඩ් දාලා ඉවරයි දැන් මේ ගම්බාදි ස්ට්‍රීට් මිනුවන්ගොඩ ජාපාලවත්ත ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනුයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ජන රැළිය වන මේට නන්දිසින් පැමිණි අති විශාල ජනතාවක් සහභාගී වූහ. පෙළපාලි වලින් පැමිණි ජනතාව ජාපාලවත්ත ක්‍රීඩාංගණයට රැස් වූයේ ජනාධිපතිතුමාට සේ උපරිම සහාය දක්වන බව සඳහන් කරමිනි. පසුගිය වසර 4 තුල විවිධ බාධක මැදිය වූද රට සංවර්ධනයේට සෑම පියවරක්ම ගත් බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. සංවිධානාත්මකව ඇති කළ සහල් හිඟිය මගහැරවීමට දැනටමත් පියවර ගෙන තිබේ. ජනතාව කුසගින්නේ තැබීමට ආණ්ඩුව සූදානම් නැතයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය. ආහාර ප්‍රශ්න විසඳීම සඳහා අපි දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන අපි වාමු රට නගමු වැඩසටහන වසර 3කට වැඩි කාලයක් සාර්ථකව ඉටු කරනු ලැබුවා ඉහළම සාර්ථක ප්‍රතිඵල ගත්තා. රැසි මෙමතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බවයි. ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන වෙලාවක්. රනිල් වික්‍රමසිංහ කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න සරත් ෆොන්සේකාව ජයග්‍රහණය කරවන්න ඕන. කවුද මේ කියන්නේ? තමන්ගේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරපු නායකයා වැඩියෙන්ම තමන්ගේ පක්ෂයට ලැබෙන අරමුදල් හොරා කපු නායකයා තමයි කියන්නේ රටේ දූෂණය නැති කරන්න කියලා. දිනේෂ් ගුණවර්ධන මර්වින් සිල්වා යන අමාත්‍යවරුද පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීවිමල් වීරවංශ මහතාද ජන හමුව ඇමතූහ.